ඉතින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මයෙන් හිත හදාගත්තොත් ඒ සැනසිල්ල මෙහෙමයි කියලා කියන්න බෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මාගන්ධියට, මාගන්ධිය මම ගෙදර ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මාගන්ධිය මම බෝධිසත්ව කාලේ ගෙදර ඉන්න කාලේ මට මාලිගා තුනයි. සීතල කාලෙට, උෂ්ණ කාලෙට, ඊට පස්සේ වැස්ස කාලෙට. වැස්ස කාලෙට මං උඩු තට්ටුවෙන් පහළ තට්ටුවට බහින්නේ නැහැ. මුළු මාලිගාවෙම ඉන්නේ කාන්තාව විතරයි, පිරිමි නැහැ. මුළු ශාක්‍ය ජනපදයේ කපිල වස්තුවේම හිටපු අභිරූපී ලස්සනම යොවුන් අවුරුදු 1600 වියේති ලස්සනම ගෑනු ළමයි 40,000ක් සිදුහක් කුමාරයාගේ උපස්ථානෙට දාලා තියෙනවා. නෘත්‍ය වාදන සහිතව හිටියේ කියනවා. ඉතින් මාගන්ධිය යම් කාලයක මම මේ ධර්මය අවබෝධ කරගෙන, කාමයේ ආදීනව තියෙනවා කියලා අවබෝධ කරගෙන, කාමයේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ අවබෝධ කරගත්තාද, එදාට මට ජීවිතේ වැටහුණා මාගන්ධිය මම කලින් ඉඳලා තියෙන කුෂ්ටියක් හැදිච්ච කෙනෙක් වගේ. කුෂ්ටියක් හැදිච්ච කෙනෙක් මුළු ඇඟේම කුෂ්ටිය තියෙද්දි ඒ කුෂ්ටේ මේ සැරව ගලනවා තුවාල හැදිලා. ඉතින් කුෂ්ටිය තියෙන කෙනාට කහන්නමයි හිතෙන්නේ. ඔයාලට සමහරලාට සමහර තුවාල හැදුනම, ගෙඩි හැදුනම එතන කහන්න හිතෙන්නේ. බෑ කිව්වත් කහන්න හිතෙනවා. එතකොට ඒ කුෂ්ටේ ස්වභාවය තමයි කහන්න හිතෙනවා. කහනකට හරි සනීපයක් එනවා. එතකොට ওই සනීපේ වැඩි වෙනවා මෙතන රස්නයක් වුණොත් එහෙම. ඕක අපිට දැනෙනවා. මොකද අපි අපේ පැතිවල කූඩැල්ලෝ ඉන්නවා. ඒ කූඩැල්ලෝ කෑවට පස්සේ කූඩැල්ලෝ විසයි. ඒ කාපු තැන ඒ විස තියලා පොඩියට ගෙඩියක් වගේ හැදෙනවා. ඔක කහන්නමයි හිතෙන්නේ. ඊට පස්සේ ඉස්සර ගෑස නැහැනේ, දර ලිප් තියෙන්නේ. ඉතින් අපි ලිපපත්තු කරන්න, වතුරුණු කරගන්න ලිප ළඟ ඉඳගෙන අර කකුලේ අර කූඩැල්ල කාපු තැන, අර කහන තැන ගින්දර ළඟ වුණාම පුදුම සනීපයක් එනවා. පුදුම සනීපයි ඒක. කුෂ්ටයක් හැදිච්ච කෙනාට සනීපම කාරණා දෙක තමයි කහන එකයි ගින්දරට ලං කරන එකයි. ඉතින් කියනවා මේ රාගයෙන් එන්නකොට, කාමාශාවෙන් එන්නකොට ඒ කාමයට අදාළ දේවල් ලං කරගන්න එක හරියට මේ කහන එකයි ගිනි අඟුරු කබලා ලං කරගන්න එකයි වගේ කියනවා. දැන් අපි කියමුකෝ කාමයේ ඉක්මවා නොගිය දෙවි කෙනෙකුට දිව්‍ය අප්සරාවු ලක්ෂයක් ඉන්නවා කියන්නේ ඒ දෙවියගේ කුෂ්ටි කහන්න ගිනි අඟුරු කබල වල කීයක් තියෙනවද? ලක්ෂයක් තියෙනවා. ඒ ලක්ෂයකින් සනීපේනව අර කුෂ්ටේට. ඊට පස්සේ කියනවා මම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් මම මගේ කුෂ්ටි සනීප කරගත්තා. ඒතර සනීප කරගත්ත දැන් කුෂ්ටි සනීපයිනේ. සනීප වුණාට පස්සේ කහන්න ඕනේද? ගිනි අඟුරු කබල ඕනේද දැන්? නෑ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මන්ට බුදු ඇසට පේනවා කාමී සේවනය කරන මිනිස්සු. ඒ කාමී සේවනය කරන මිනිස්සු පේනවා. ඒ කියන්නේ ඒ මිනිස්සු කුෂ්ටි හැදිලා කුෂ්ටි කහ ගන්නවා, ගිනි අඟුරු කබල ලං කර ගන්නවා. ඒතර කුෂ්ටි සනීප වෙච්ච මට හිතෙනවාද මටත් ගිනි අඟුරු කබලවල් ලං කරගන්න නැත්තම් මටත් කහන්න නැත්තම් කියලා හිතෙනවද කියලා ඇහුවා. හිතෙනවද සනීප වෙච්ච කෙනාට? කවදාවත් නෑ. දුවේ පුතේ, ඔයාලා හිත පිනවන්න, කය පිනවන්න යම් දෙයක් කරනවද? බුදුරජාණන් වහන්සේ ඒක දකිනවා. නමුත් ඔයාලා කරන කියන දේවල් කරන්න බුදුරජාණන් වහන්සේට කවදාවත් හිතෙන්නේ නැහැ. රහතන් වහන්සේලාට කවදාවත් හිතෙන්නේ නැහැ. හේතුව බුදුරජාණන් වහන්සේ ඒ ලෙඩේ සනීප කරගත්තා. රහතන් වහන්සේලා ඒ ලෙඩේ සනීප කරගත්තා. රාගය නිදහස් වුණ, කාමයෙන් නිදහස් වුණ මුනිවරුන්ට කාමයේ සේවනය කරන මිනිස්සු දිහා බලනකොට ආසාව උපදින්නේ. ඒතර පේනවා මුන් ලෙඩ්ඩු කුෂ්ටි කහ ගන්නවා, ගිනි අඟුරු කබල් ලං කර ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර සනීප වෙච්ච කෙනා ගිනි අඟුරු කබල් ළඟට ගිහිලා ඇදගෙන ගිහිල්ලා ගිනි තැපපිය කියලා කිව්වත් කැමතිද කියලා අහනවා. කැමතිද?
මේ ධර්මයෙන් හිතේ කාමාසාව සංසිඳවගත්තොත් බලෙන් ගිහිල්ලා කාමය දෙන්න හැදුවත් එයා කැමති වෙන්නේ නැහැ. පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ අහනවා ඇයි කැමති වෙන්නේ නැත්තේ? ඇයි අර සනීප වෙච්ච කෙනා අඟුරු කබලක් ළඟට යනකොට එයා ඒකට කැමති නැත්තේ ඇයි අහනවා. අඟුරු කබලේ රසනේ වැඩි. සැර වැඩි. ඒතර කියනවා අඟුරු කබලේ සැර රසනේ දැන් විතරද? කුෂ්ටි තියෙද්දී අඟුරු කබල රසනේ නැද්ද කියලා අහනවා. කුෂ්ටි තියෙන කාලෙත් අඟුරු කබල රසනේ සැරයි. හැබැයි එතන කය ඡේදනය වෙලා නිසා ඇඟේ තුවාලයක් තියෙන නිසා මේ සැර රසනේ සනීපයි කියලා විපරීත දර්ශනයක් එනවා කියව. විපරීත දැක්මක්. මිත්‍යා දැක්මක් එනවා. දැන් තමයි තේරෙන්නේ මේක සැරයි කියලා. ඒ නිසා අපි කාමයේ පිනවීම පිණිස හිතේ ආසාවල් සපුරා ගැනීම පිණිස කරන හැම දෙයකින්ම ජීවිතයේ දවනවා, හිත දවනවා. හැබැයි කාමරාගේ ප්‍රහණය නොකරපු නිසා ඒක අපිට දැනෙන්නේ සැපයි 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 කියලා. ඒකනේ රහතන් වහන්සේලා ඉදිරියේ සමහර කාන්තාවෝ ඇවිල්ලා දැන් ඔය මොගලම් මහරහතන් වහන්සේ ළඟ විමලා කියන ගණිකාව ඇවිල්ලා මායන් 64ම දාලා සම්පූර්ණ ඇඳුම් ගලවලා ඉස්සරහා මේ මේ එක එක විකාර දේවල් කළා. මොගලම් මහරහතන් වහන්සේ වදාලා මේ ශරීරයේ වැස්ස කාලේට උතුරන අසූචි වලක් වගේ මහ පොඩි ඇඟිල්ලෙන්වත් ස්පර්ශ කරන්න කැමති නැහැ කිව්වෝ. කැමති නැහැ ගිනි අඟුරු කබලක් ලං වෙනවට. මොගලම් මහරහතන් වහන්සේට සනීපයි ඒ කුෂ්ඨේ. කාමයේ කියන එක උපමා කරලා තියෙන්නේ මොකටද? ඕජාව ගලන කුෂ්ඨයකට. එතකොට මේ හැම තැනම කරන්නේ කුෂ්ඨ කහ ගන්නවා, ගිනි අඟුරු කබලවල් ලං කර ගන්නවා. රහතන් වහන්සේලාගේ ඇස් නෙත් වලින්, බුදුරජාණන් වහන්සේගේ නෙත් වලින් අපිව පේන හැටි පේනවාද? තම තමන් පේන හැටි පේනවාද? කුෂ්ඨේ කහ ගන්න, කුෂ්ඨේට අඟුරු කබල් ලං කරව ගන්න අසරණ ලෙඩ්ඩු ගොඩක්. ඉතුරු බුදුරජාණන් වහන්සේට බුදු කරුණාව උපදිනවා. අනේ මේ ඇත්තෝ බේර ගන්න මං හැර වෙන කෙනෙක් නෑනේ කියලා බුදු කරුණාව උපදිනවා. ඒ කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළා. බුදුරජාණන් වහන්සේ චී කියලා කෙල ගැහුවේ නෑ. චී කියලා බැහැර කළේ නෑ. මේ මිනිස්සුන්ට සාප කළේ නෑ. අහක බලාගෙන හිටියේ නෑ. බුදුරජාණන් වහන්සේ මේ අය බේර ගන්න ඕන කියලා. මොකද තමනුත් ඔය වගේ තැනක ඉඳලා සනීප වෙච්ච කෙනෙක් නිසා. තමනුත් එතන ඉඳලා සනීප වෙච්ච කෙනෙක් නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ මාගන්දීගෙන් අහනවා, මාගන්දී ඔය කුෂ්ඨේ හැදිලා කහ ගන්නකොට ගිනි අඟුරු කබලවල් ලං කර ගන්නකොට කුෂ්ඨේ සනීප වෙනවා දානවා. ඒ මොහොතට ආස්වාදය ලැබුණට කහන වාරයක් පාසා කුෂ්ඨේ වැඩි වෙනවා. ගිනි අඟුරු කබල ලං කර ගන්න වාරයක් පාසා කුෂ්ඨේ වැඩි වෙනවා. ආන් ඒ වගේ තමයි හිතට ආසාවල් ආවට පස්සේ ළමයිට හිතෙනවා එක වතාවක් බලන් දැත්තා, එක වතාවක් මේ වගේ දේවල් කරන් දැත්තා, එක අවස්ථාවක අත්දැකීමක් ලබා ගන්න දැත්තා කියලා හිතෙනවා. හිතෙන්නේ එකපාරක් කුෂ්ඨි කැහැව්වා නම්, එකපාරක් ගිනි අඟුරු කබල ලං කර ගත්තා නම් ලිදී සනීප වෙයි කියලා හිතනවා. ඒ වුණාට කුෂ්ටි වැඩි වෙනවා, කහන්ඩ වැඩි වෙනවා, ඊළඟට අඟුරු කබලවල් ලං කර ගන්න වැඩි වෙනවා. කවදාවත් මේක තෘප්තිමත් නැහැ. ඒ නිසා ජීවිතය කියන්නේ එහෙම එකක්. පුළුවන් තරම් ඔළුවේ තියෙන ආසාවල් අඩු කර ගන්න. ඒක හරියට මේ වගේ. ඉස්සර එක රජ බිසවක් රජතුමාට ජීවිතය ගැන කියලා දෙන්න උපමාවක් කළා. ඒ තමයි ගොඩාක් මස් කෑලි මිදුල මැද දාලා ලොකු දැලකින් ඒ මස් කෑලි ටික මෙන්න මෙහෙම කේතුවක් වගේ වැහුවා. උඩ චූටි සිදුරක් තියෙනවා. උඩ චූටි රවුමක් තියෙනවා. මැද මෙන්න මෙහෙම දැලක්. කේතු වගේ, කූඩාරම වගේ. උඩින් තමයි සිදුර තියෙන්නේ. යට හැම දැනම මස් කෑලි තියෙනවා. ඉතින් අර කුරුල්ලෝ, මස් කන කුරුල්ලෝ, නැත්තම් අපි කියමුකෝ ගිජු ලිහිණියෝ, අර සිදුරෙන් ඇවිල්ලා එතුට බැස්සා. එතුට බැහැලා මස් කාගෙන ගියා. මස් කෑවට පස්සේ, ඇඟ බර වුණාට පස්සේ කෙලින් පියඹන්න බැහැ. හරහට පියඹන්න. දැන් හරහට පියඹනකොට දැල ඉක්මවා යන්න පුළුවන්ද? බැහැ.
ඒ ගිජු ලිහිනු එතනම වැටුණා. ඇැබැ සමහර ගිජු ලිහිනිියෝ වැමෑරුවා, කාපු මස් වැමෑරුවා. කාපු මස් වැමෑරුවට පස්සේ ඇඟ සැහැල්ලු නායි උඩින් ගිය. ඔය වගේ දුවේපුතේ පෙන්වතුනේ. මොකක්වත් නැතු ඇගේ නූල් පොටක් නැතු ඉපදිච්ච අපි මේ ලෝකෙ ලැබෙන ලැබෙන කාම සම්පත්ති භුක්ති විඳල විඳලා ඇඟ තරකරගෙනන්නේ දැන්. හිත කාමයෙන් තරකරගෙනන්නේ දැන් පියබන්න බෑ. ලේසියෙන් අතාරන්න බෑ. සසර දුකෙන් නිදහස් වෙන්න බෑ. බැඳීම් කඩාගන්න බෑ. එක්කෝ නොකායින්න ඕන මේවා. එහෙම නැත්තන් කාපුයෝ දැන් වමාරන්න ඕන. කාම්පියෝ වමාරන්නේ මේ ධර්මය. මේ ධර්මය තියෙන ආදීනෝ සිහිකරන්න සිහිකරන්න ඇතුළේ හංගගෙන රුවාගෙන ඉන්නේවා අයින් කරන්න හිතෙනවා. මොකටද කියලා හිතෙනවා. ලෝතුරා බුදුරජාන් වහන්සේ වදාලා ගිහි ජීවිතේ ගත කරන කෙනෙක් මේ කාමයේ උපමා සිහිකරනවා නම් කාමයේ ආදීනව සිහිකරනවා නම් ඒ ගිහියට කියන්න කිව්වා මහා ප්‍රඥාවන්තයා කියලා. සද්ධා සීල සුත තියාග ප්‍රඥා තියෙන සේක බල තියෙන කෙනා දෙව්ලෝ උපදිනවා කියලා අහලා දිනවනේ. මොනවද ඒ කාරණා පහ? සද්ධා සීල සුත තියාග ප්‍රඥා. අන්නේ ප්‍රඥාව කියන්නේ ඕකට. යම්කිසි කෙනෙක් කාමයේ ආදීනව සිහිකරනවාද ඒක තමයි කියනවා මහා ප්‍රඥාව. ඔයාලා දෙව්ලෝ උපදින්න ඕන නිවන් දකින්න ඕන කියලා දන් දෙනවා. දෙව්ලෝ උපදින්න ඕන නිවන් දකින්න ඕන කියලා සීල් රකිනවා. දෙව්ලොව උපදින්න ඕන නිවන් දකින්න ඕන කියලා ධර්මය අහනවා. සද්ධා සීල සුත දෙව්ලොව උපදින්න ඕන නිවන් දකින්න ඕන කියලා දන් දෙනවා තියාග. එහෙනම් ওই කාමයේ ආදීනෝ සිහිකරන්ඩ සුගතියේ ඉපදීම පිණිස නිවන් දැකීම පිණිස. කාමයේ ආදීනෝ සිහිකරනවා කියන එක භාවනාව. මේ ධර්මයේ කෙටියෙන් වදාළ දේ විස්තර වශයෙන් විභාග කරන්න පුළුවන් මහ කච්චාන මහරහතන් වහන්සේ වදාලා යම්කිසි කෙනෙක් කාමයේ ආදීනව සිහිකරනවාද එය ඔහුගේ විදර්ශනා භාවනාවයි කියලා. ඔන්න දුවේ පුතේ උඹලට ඉස්කෝලේ යන ගමන් විදර්ශනා භාවනා කරන්න ක්‍රමයක්. අනිත්‍ය භාවනාව කරන ක්‍රමයක්. කාමයේ ආදීනව සිහිකරන එක.